ඉල්ලීමක් කරනවා මේ දැන් යන්තන් අපි සංචාරක ව්‍යාපාරය නැවත ඔළිවඋස්සගෙන එනවා මේ තැන්තැන්වල ගම්මානවල ගිහිල්ලා විශේෂයෙන් සංචාරකින් එන තැන්වල අපි දැක්කා තංගල්ලේ බහ්ගිය දවස් වල වැනි දෙයක් කරන්න උත්සාගන්නවා මේ හිතාමතාම කරන්න මේ සංචාරකයන් එ ප්‍රදේශ ඉලක්ක කරගන කලබල ඇති කල්ලා මේ රටේ මේ ලු උසගන එන සංචාර්ක ව්‍යාපාරය විනාස කරන්න ඒකනම් කරන්න එපා කියන ඉතා ගෞරවෙන් ඉල්ලනො මේ රට වෙනුවෙන් මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් ඒවාගේම සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන. එමගින් ආදායම කුපපය ගන්න අපේ ජනතාව වෙනුවෙන් ඉල්ලීමක් කරනවා මේ තැන්තැන්වල විරෝධතා පවත්වල යම්කිසි ආකාරයකින් සංවදධනවෙමින් එන්න සංචාරක ව්‍යපාරය කඩාකප්පල් කරන්න ඒ පටු උත්සාහය දරන්න පා කියනෙ ඒතුම හිට මතය පෙන නවනේ මම ඔබට කරුණු දෙකක් සම්බන්ධයෙන් කතා කරන්න අදහස් කරන්න පළවෙනි කාරණය තමයි අපි දන්නවා මේ ලෝකයේ ශිෂ්ඨාත්්චාරගත වුණේ ක්‍රම ක්‍රමේ. ඉස්සර අපි ගල්යුගේ මිනිස්සු ඉඳලා ගෝත්‍ර බවට පත්වෙලා ගෝත්‍රවාද ඇත්ති වුණා ඒකාලේ ගෝත්‍රයන් අතර ගෝත්‍රයන් අතර බිලසගති වුණ එක ගෝත්‍රයකින් අනි ගෝත්‍රිකයන් අතර රඩු සරුවල් කරමින් තමන්ගේ ගෝත්‍රය නගා සිටවීමේ ගෝත්‍රවාදී මනසකින් තමයි එක් කාලයක් මේ ලෝකේ මිනිසුන් කටයුතු කරේ. ඉන් පසු එතනි නිදිරියට ඇවිල්ලා ශිෂ්ඨාචාරගත වෙලා දැන් අපි කතා කරනවා, විශ්ව ගම්මානය එහමනැතැන් ගලෝබල් විලේජ් කියන සංකල්පයක් සම්බන්ධී. මුළු ලෝකෙම මෙවැනි සංකල්පයකට යන කාලෙක අපි කනගාටුුවෙනවා අපේ රට විතරක් නැවත ගෝත්‍රවාදය කෙරෙහි රැගෙන යන්න සමහර පිරිස් දරන උත්සාහය සම්බන්ධය. අපි දැක්කා ඊයේ පෙරේදා එංගලන්තයේ සුදුජාතිකයන්ගේ රටක් ප්‍රතෙස්තන්ත ක්‍රිස්තියාානිි ධර්මය නිල ආගම හැටියට භාවිත කරන්න රටක් ඒ රටේ අග්‍රාමාත්‍යවර හැටියට රජයේ ප්‍රධානය හැටියට ඉන්දයානු සම්භවයක් සහිත හින්දු ජාතිකයකු පත්කරගන්නු ලැබ්වා. ඔවු නේස් අවස්ථාවේදි බැලුවේ මේ පුද්ගලයාගේ ජාතිය මොකදද අදහනාගම මොකද්ද කියලනෙම ඒ පුද්ගලයා දක්ෂයක්ද ඒ පුද්ගලයාගෙන් අපේ රටට අපිට ගන්න පුළුවන් දේ මොකක්ද කියන එක විතරයි. මේක තමයි ටියුණු ලෝකයේ විශ්වගම්මානයක් කරා යන ලෝකයේ ස්වභාවේ. නමුත් ශ්‍රී ලංකාවේ අපි මොකද කරේ ආණ්ඩුකම විවස්ථාාවෙන්ම මේ රටේ පුරවැසියෙක් වෙනත් රට පුරවැසි භාවයක් ලබාගත්තොත් මේ මනුස්්‍යය අධිත්තපුර වැසියෙක් අපිට එපා කියලා ඒ මනුස්්‍යයාවේ ලෝලදාලා මේ රටේ සම්බන්ධයෙන් කිසිදු දේකට දියුණුවට තීන්දු තීරණ ගැනීමට සම්බන්ධවීමට තියන ඉඩකඩ අහුරලා විනාස කල්ලා එලොවලා දැම්ම. එක ඇනේ අපි රටක් හැටියට ගෝත්‍රවාදය කෙරෙහි ගමන් කරමින් තියෙනවාද කියන ප්‍රශ්නයත් වැනි සංසෝධන ගෙනාපු අයට මංහිතන්නේ හොඳම පිළිතුර එහෙම නැත්තං කනේ පහර එංගලන්තය විසින් පසුගිය සතිය ලබා දුන්න කියන එක තමයි මගේ අදහස දෙවනුව තවත් කාරණයක් කියන්න ඕනේ අපි පක්ෂයක් හැටියට මේ අවස්ථාවේදී ඕනම මැතිවරණයකට සූදානම් ඕනම චන්ද විමසීමකට සූදානම් ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ඒ චන්ද විමසීම් මැතිවරණ නිසි ආකාරයෙන් පවත්වනු ඇති කියලා. පක්ෂයක් හැටියට අපි ඒ සම්බන්ධයෙන් ස්ථාවර මතයක ඉන්නවා නමුත් රටේ තත්ත්වය හෝ වෙනත් යම්කාරණයක් නිසා වෙනත් ීන්දු තිීරණ ගන්නවා නං අපි ඒ ටකුල් හෙලන්නේ නැහැ නමුත් අපි පක්ෂයක් හැටියට අප ස්ථාවරය තමයි අපි ඕනෑම මොහොතක මේ රටේ පවත්වන ඕෑ මතිවරණය එකට හුණදීමට සූදානමි ඉන්නවා පක්ෂයක් හැටියට අපි ඒ සඳහා අවශ්‍ය සියලු සංවිධාන කටයුතු මේ වන විට අරම්භ කරලා තියෙනවා හෙටදිනේ අපි පුත්තලම දිස්ත්‍රික්කයේ ආනමඩු වාසනය අපේ ඒ ඉදිරි ගමන සම්බන්ධයෙන් බලගැන්වින් සම්බන්ධයෙන් විශාල පියවරක් තබනවා අපි පක්ෂයක් හැටියට ඉතා ශක්තිමත්ව සහ රිජුව සිටිනවා අපිට ඉදිරියේ ලැබෙන ඕනම් මැතිවරණට මුහුණ දෙන්නත් පුළුවන් ඒ මැතිවරණවලින් ජයග්‍රහණය කරගන්නත් පුළුවන් කියන කාරණය සම්බන්ධය. බොම් සූති.